Come on, the saucer now. ධර්මානුශාසන පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනී අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උත්තමංග රුහාමයිහං ඉමේ ජාතා වයෝ හරා පාතු භූතා දේව දූතා පම්බංජා සමයෝ මමාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි පුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට බෝධිසත්ව චරිතයකට සම්බන්ධ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. උත්තමංග රුහා මයිහං ඉමේ ජාතා වයෝ හරා මාගේ හිස මත්තකෙහි පහළ වුණා වූ දේවදූතයෝ මගේ වයස පැහැරගෙන ගියා. පාතු භූතා දේවදූතා පම්මජ්ජා සමයෝ මම මට දේවදූතයන් පහළ වුණා. මට දැන් වෛශ්‍රාමයේ පුරන්න සුදුසු කාලයයි කියලා බෝසතුන් වහන්සේ තමන්ට ආවාද කරගත්ත ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි අන්තක්කල්පයෙහි පහළ වුණා වූ සජ පරම්පරාවේ අවුරුදු අසංඛ්‍යයි ආයුෂ ඇති කාලයේදී මහා සම්මත මහා මන්දාතු වර මන්දාතු කල්යාණ වර කල්යාණ උපෝසත මඛාදේව කියලා රාජ පරම්පරා පේලියක් ඇති වුණා. එක නමින් 84,002 රජවරු පහළ වුණා. ඒ ඇත්තන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයක් පමණ වුණා. එයින් මේ මඛාදේව කියන රාජ පරම්පරාවේ 84,000ක් ගෙනා සිටිය. එයින් පළමුවෙනි මඛාදේව නමින් රජු වුණේ අපේ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් ගිහිල්ලා ඇමතියෙකුට කිව්වා, මගේ ඉසමුදුනේ ඉසකෙස් ගහක් ඉදිරි දාසක මට කියන්නයි කියලා. ඉන් දීර්ඝ කාලයක ඇමෑමින් ඉස පීරණ කපු මහත්මයා දැක්කා එක ඉසකෙස් ගහක් ඉදිරිය. රජතුමාට කිව්වාම මේක ගලවලා මගේ අතට දෙන්න කිව්වා. කන් අඬුවින් මේක ගලවලා අතට දුන්නාම තමාට හිතින් කියාගත්තා, මගේ දේවදූතිය කිසමුදුනට ඇවිල්ලා ඉන්නවා, මගේ වයස දැන් කෙටි බව කියනවා, මට දැන් පැවිදි වෙන්න සුදුසු වෙලාවයි කියලා තමන් හිතට කියාගත්තා. කියාගෙන මේ මොහොතේම කපු මහත්මයාට තෑගි භෝග වරප්‍රසාද දීලා දෙතු පුතාණන් කැඳවලා ඔහුට උතුම් ගාර දුන්නා. ඒ පුතුණුව කිව්වා, පියාණන් වහන්සේ ඔබට බොහෝ ආශිර්වාද තියෙනවා, ඇයි මේ උතුම්ම මට ගාර දෙන්නේ? ඒ වෙලාවේ ගාථාව ඒ දරුවා උදෙසා දෙකියා හිටියා. මේ බලන්න දරුව, මගේ ඉසේ මුදෙනේ දේව දූතයෙක් පහළ වුණා, දැන් මට පැවිදි වෙන්න කාලයයි කියලා කියනවා. ඒ ලාමයේදී දෙතු පුතණුව මේ උතුම්ම බාරගත්තා. රජතුමා පැවිදි වුණා. ඒ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාගේ ආරාධනෙන් උයනෙහි මහමදම් පිරුව ධ්‍යාන වඩා බමලෝ ගියා. ඒ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාත් ඒ වගේම පියා වගේම එක ඉසකෙස් ගහක් ඉදිච්ච දවසේදී තමන්ගේ දෙතු පුතාණන්ට උතුණු බාර දීලා පැවිදි වුණා. මේ ඔක්කොම චක්‍රවර්ති රජවරු. මේම 84,000ක් පිරෙන්නේ එක්කෙනෙක් අඩුතරමට සියලුම දෙනා අර වගේ රාජ්‍ය වින්දනය කරලා පැවිදි වෙලා ධ්‍යාන වඩා බමලෝ ගියා. පළමුවෙන්ම බමලෝ ගියපු මඛාදේව බ්‍රහ්මරාජයා දිවසින් බැලුවා, මේ මා ආරම්භ කළ වත කවුද නිම කරන්නේ කියලා. එතුමාට පෙනී ගියා ඒ
84,000 වෙනියා මේක නවත්වනවා කියලා. එනිසා අදිමුක්තික කාලක්‍රියාවෙන් කියන්නේ තමන්ගේ අදිෂ්ඨානයෙන් බඹලවෙන් චොතමිය ඇවිල්ලා මේ 84,000 වෙනියා හැටියට ඒ රජකුලේ උපන්න. දෛවඥෝ මේක දැනගෙන නම කිව්වා මේ මකාදේ පරම්පරාවේ නිමාව මෙතනින් සිද්ධ වෙන බැවින් මෙතුමාට මෙහෙම සුදුසුයි කියලා නිමි කියලා නමක් ලැබුවා. මේ නිමි මහා රජුරුවන්ගේ පෙරවිසු ආත්ම තේන්න පටන් ගත්තා. එනිසා කුඩා කාලේ පටන් ඉතා පිරිසුදුව පන්සිල් රකිමින් පොහොය අට සීල් රකිමින් බොහෝම ධර්මයේ තමම්ම තේරුම්ගෙන ධර්මයේ ලෝක දේශනා කරමින් රහාලේ ගත කළා. කොමින් අතරක දින කතා විශාල ප්‍රමාණයේ දම් පින්කම් කරන අතර එක උපෝසත දවසක සීල සමාදන් වෙලා සීලය ආවර්ජනා කරමින් සිටිද්දී හිතට කල්පනාවක් ආවා දානයේද ශ්‍රේෂ්ඨ සීලයේද ශ්‍රේෂ්ඨ කියලා. නමුත් මේක මෙතුමාට නිශ්චය වශයෙන් විසඳා ගන්න බැරි වුණා. ඒ වෙලාවේදී සද්දේව රජතුමා ආනන්ද මේක පෙනිලා නිදන ගබඩා බබළුවාගෙන ආවා. මේ රජතුමා පිළිගැස්සුණා. "සිව බයෙන් දීපා මම සද්දේව රජුරු තමුන්නාසේගේ හිතේ මෙහෙම විතර්කයක් කියනවනේ ඒක විසඳා දෙන්නයි මං ආවේ." ඉතින් කියා සිටි ඇත්ත මට මෙහෙම හිතේ කල්පනාවක් තියෙනවා සීලයේද ශ්‍රේෂ්ඨ දානයේද ශ්‍රේෂ්ඨ කියලා. එතකොට මේ සද්දේව රජුරු කිව්වා ඒක කාගෙන් වත්නේ මගේම අත්දැකීම මම කියන්නම්. ලේලතුමා කියා හිටියා මම මේ සද්දේව රජ වෙන්න ඉස්සර මේ රටේ රජ කෙනෙක් වෙヒතියා. මේ රජ කෙනෙකු ඉන්න කාලේදී මගේ රටේ බොහෝම උසස් වංශවත් බ්‍රාහ්මණවරු 84,000ක් ගෙන හවුස් පැවිද්දෙන් පැවිදි වෙලා හිමවත් ප්‍රදේශයේ ගංගානම් ගඟේ ඉස්මත්තේ මනුෂ්‍යපතේට එන්නේ නැතුව ධ්‍යාන විඥා ලාභීව ධ්‍යාන සෝයෙන් වැඩ හිටියා. එයින් එකම එක තාපස කෙනෙක් අහසින් ආව බරණැස් නුවරට. ඒ බරණැස් නුවර රජතුමාගේ අග්‍ර පුරෝහිතතුමා මේ තාපසයන්ගේ ඉරියව් පැවැත්මින් පැහැදිලා ගෙදරට වඩම්මගෙන දානි දුන්නා. සියලු විස්තර ඇසුවා. සියලු විස්තර අසලා පුදුම ප්‍රසාදයකට පත් වුණා. ඒ කියන්නේ 84,000ක් දෙනා ධ්‍යාන විඥාලාභීව වනමල් පලාපල නෙලාගෙන වළඳමින් මනුෂ්‍ය උපාතේ තියෙන්නේ නැතුව කෞස්දන් පුරණේ තියාල පුදුම වුණා. මේ පුරෝහිත බ්‍රාහ්මණයාට බ්‍රාහ්මණයා කිව්වා තාපසයන් වහන්සේට ස්වාමීන් වහන්සේ ඉන්නේ මම රජුරුවන්ගෙන් අවසර අරගෙන ඔබ වහන්සේ ළඟ මහණෙන් දෙනවා කිව්වා. රජතුමා ළඟට ගිහින් මේ පුරෝහිත කිව්වා දේවයන් වහන්සේ මගේ තනතුර වෙන සුදුසුකට පවරන්න මම මහණ වෙනවා. රජතුමා බොහොම ආයාචනා කළා නොයන්නේ. නමුත් මේ තැනැත්තා කරුණු කියලා අවසර ලබාගෙන තාපසයන් වහන්සේ එක්කම ගියා. තාපසයන් වහන්සේ ගිරිදි බලෙන් අහසින් එක්ක ගියා. මෙහිලා පැවිදි වෙලා තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන අභිඥා ඉපදෙව්වා. රජතුමා කිව්වා යන්න ඉස්සර වෙලා ඔබ පැවිදි වුණොත් අනිවාර්යයෙන් මට දැක ගන්න දෙන්නයි කියලා. ඉතින් මේ තාපසයන් වහන්සේ දැන් ධ්‍යාන අභිඥා ලාභීව මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා ධ්‍යාන අභිඥා ලාභීව 1000ක් රජතුමා දකින්න ආවා. ඇවිල්ලා සීල විස්තරය කිව්වා මෙහිමයි හිමවත් ප්‍රදේශයේ බොහෝම විවේකකාමී 84,000ක් දෙනා පමණ තවුස් දන් පුරනවා හරිම වාසනාවන්ත ජීවිත ගෙවන්න කියලා. රජතුමා කිව්වා මට දානෙකට ආරාධනා කළොත් වැඩියද කියලා. එන්නේ නැහැ. උන්වහන්සේලා බොහෝම විවේකකාමී මනුෂ්‍යපතේට එන්නේ නැහැ. එමනම් මම කොහොමද දාන දෙන්නේ? මට දාන දෙන්නම ඕනේ. ඒ වෙලාවේදී කිව්වා මම උපදේශයක් දෙන්නම්. තමුන්වහන්සේ පිරිසත් එක්ක ගංගානම් ගඟේ ඉස්මත්තේ ආවල් තැන තෙන්නේ. මම ඉතින් දෙන්න ආරාධනා කරන්නම්. ඒක මනුෂ්‍යපතියක් නොවේ. පස්සේ රජතුමා කල්පනා කළේ ඒක හරි. මම හිම කරනවා කියලා තමන්ට අවශ්‍ය විශාල පිරිසකුයි දාන වස්තු රැස් කරගෙන දාන වාහන ලෑස්ති කරගෙන කොහොම නමුත් පාර හදාගෙන ගියා. ගිහිල්ලා කඳවුරක් නැඳගෙන මේ තාපසයන් වහන්සේට ඒ දැක්නන් හැකි වේවා කියලා හිතාගෙන ගිය තාපසයන් වහන්සේ දිවසේෙන් දැකලා එතෙන් ආවා. ඇවිල්ලා සීල විස්තර කතා කළා. සීල විස්තර කතා කළා අර තාපසයන් වහන්සේලා 84,000ක් දෙනාට දාන දෙන්න ආරාධනාවක් පිළිගැන්නුවා.
ඒ පුරෝහිත බ්‍රාහ්මණ විසිතේ තවුස් පැවිද්දෙන් පැවිදි වූ තාපසයන් වහන්සේ 84,000ක් දෙනාට ආරාධනා කළා. ස්වාමීනි, අපේ රටේ රජතුමාගේ බලවත් ඉල්ලීමක් මේ අහවල්තනට ඇවිල්ලා ඉන්නවා, එතෙන්න දානිත වඩින්න කියලා. ඒ ඔක්කොම ආවා. ඉතින් මේ රජතුමාට ඇති ප්‍රීති සෝමනස්සේ අසීමිතයි. ආපසු එන්නෙම නැතුව ඒ ප්‍රදේශයේ ගොවිතැන් කරගෙන ධනෙ උපයමින් ජීවිතාන්තය දක්වාම ඒ තාපසයන් වහන්සේලාට අපමණ දම් පින්කම් කළා. එයින් ඒ කුසල අනුභවයෙන් තමන් දෙව්ලොව සක්දෙව් රජ පදවියට පත් වුණා. අර තාපසයන් වහන්සේලා ඔක්කොම ගියා බඹලොව. ඒ නිසා මේ දිමි මහරජුරුවන් කිව්වා, සක්දෙව් රජුරෝ මහරජුරු වෙනි බලන්න, මම ඒසා විශාල දාන සංවිධානයක් පැවැත්තුවා. නමුත් මම උපන්නේ දෙව්ලොව. ඒ තාපසයන් වහන්සේලා සීලේ ගුණේ පිළිපදගෙන එමගින් භාවනා වඩා බඹලොව උපන්නා. කෙනසා දානිට වඩා සීලේ ශ්‍රේෂ්ඨයි කියන එක පාදා දෙමින් අනුශාසනා කළා. තේලා වේදී සද්දේව රජුව ආපහු ගියාම දෙව්ලොව දෙවියෝ ඇසුවා, දෙවියන් වහන්සේ කොහෙද මේ වෙලාවේ ගියේ, අපිට දකින්න නැති වුණ කොහොද හිටියේ කියලා. ඉතින් කිව්වා, තමන්වහන්සේලා දෙව්ලොවටෙන් ඉස්සර බණ ආපු, අර නිමි මහ රජුව ළඟට මං ගියායි කියලා. ඉතින් ඒ දෙවලෝ ඉන්න වැඩිම දෙනෙක් ගිනි මහ රජුරුවන්ගෙන් බණ අහලා පන්සිල් රැකලා දෙවලෝ ගියේ පිරිසක්. ඒ පිරිස කිව්වා, අනේ අපටත් අපේ ආචාර්යයන් වහන්සේ දැක ගන්න ඕනි කියලා. ඊපස්සේ සක්දේව රජතුමා මාතලේ සංග්‍රහක දීපුත්‍රයා එවලා දිව්‍ය රාජ්‍යයට නංගගෙන ගියා දෙවලෝ. දෙවලෝ යන අතර පළමුවෙන් අපායේ තොරතුරු සියලුම දේ පෙන්වුවා. ඊළඟට දෙවලෝ දෙව් විමන් වල තොරතුරු සියලු පෙන්වුවා. දවස් හතක් දෙව්ලොව තියාගෙන සත්කාර කරලා මනුලොවට ආපසුගෙන සිංහාසනයේ වාඩි කෙරෙව්වා. එදා පටන් මේ නිමි මහ රජුරෝ ඒ විදිහටම අනුශාසනා කරමින් සිල් රැකලා දම් පින්කම් කරලා අන්තිමේදී අද මකාදේව රජතුමා මෙන්ම ඉසකෙස් දාක් ඉදුණු දවසේ පැවිදිව ධ්‍යාන විඥා ලාභීව නැවත බඹලෝ ගියා. මේ ප්‍රවෘත්තිය නිමි මහ ජාතක දේශනයේ සඳහන් වෙන කෙටි හැඳින්වීම. ඒ නිමි මහ රජුරුවන්ගේ කතාවෙන් පැහැදිලි වෙනවා, මේ වාගේ දම් පින්කම් කිරීමේදී අර වාගේ සීලේක පිහිටා දම් පින්කම් කිරීමෙන් අනුසස් වැඩි වෙන හැටි. ඒ අනුව සලකා බලාගෙන අපි සතුටු වන්නට ඕනේ. දැන් ඊයේ දවසේ පසළොස්වක් පොහොව දවසයි. මේ පොය හඳුන්වන්නේ බක් මාසයේ පුර පසළොස්වක් පොහොව දවස. අපේ සාංකි නායකයන් වහන්සේ ශ්‍රී ලංකාවට දෙවෙනි වර වැඩම කරවන්න යෙදුනේ මේ බක් මාසයේ අවමාවක් පොය දවසේදී. නමුත් මේ පසළොස්වක් පොය දවසේ ඒ වෙනුවෙන් අදානවා. ඉතින් ඒ සාංකි නායකයන් වහන්සේ ලංකාවට වැඩම කළ මේ දවස අපේ සිංහල අලුත් අවුරුද්ද ඇටියට උපෝසත දවසක් බවට පත් වුණා. ඉතින් ඒ දවසේ පින්වත් ආරණ්‍යක මහත්මිය ඇතුළු පිරිස සීලේක පිහිටලා උසස් ගුණ පුරාගෙන එදා දවසේ ප්‍රතිපත්ති පූජාවේ යෙදී සිට අද උදේ පාන්දර මේ විදිහට සංඝයා වැඩම කරවා ගන්න අවකාශ ලබා ගත්තා. ඉතින් ගත වූ වර්ෂ කාලයේ පුරාම දන් දුන්නා, සීල දැක්කා, භාවනා කළා, බණ ඇසුවා, සංඝෝපස්ථාන කළා, ගිලන් උපස්ථාන කළා, නානාවිද පින්කම් වලින් මුළු වර්ෂයේම නොසෙස් වර්ෂයක්, පුණ්‍ය වර්ෂයක් බවට පමුණවා ගත්තා. ඒ වර්ෂයේ පුරා සිටේ දිනු කරගත් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය, කරුණා, මෛත්‍රිය, ශාසන ගෞරවය පෙරට කොටගෙන තවත් 365කින් අපේ සිත දිනු කරගෙන දැන් අයමත් අලුත් අවුරුද්දකට ආරම්භ වුණා. මේ දවසේ පටන් උදා වූ වර්ෂයේ පුරාම අර වාගේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, ශාසන ගෞරවයෙන්, ශාසන අභිවෘද්ධිය සඳහා කටයුතු කරමින් තමන්ගේ දෙලව දියුණුවත්, නිවන් මඟ පාරමී ගුණයත් මුදුන් පමුණවා ගැනීමේ ප්‍රාර්ථනාවක් තමයි අද මේ අලුත් අවුරුද්දේ සංඝ රත්නයේ වදා හිඳුවාගෙන දම් පින්කම් සිද්ධ කිරීම. මේ ඉදම් කැලල මේ ගෙන් කරගෙන මේ විදිහේ නිවසක් ගොඩනගා ගැනීමම තමන්ට විශාල පුණ්‍ය ලාභයක් වුණා. අද මුලින් සඳහන් කළ සග්ගව රජුරෝ හිමවත් දෙදේශේ ගංගා නම් ගඟ ඉස්මත්තර ගිහිල්ලා එතන නගරයක් හදාගෙන ජීවිතාන්තය දක්වා දම් පින්කම් කරගත්වා වගේ
මේ නා උයන ආරණ්‍ය සේනාසනයේ සමීප වූ මේ භූමියේ පැමිණ මේ විදිහේ පින්කම් කරගන්න සුදුසු කඳවුරක් ඇති කර ගැනීම නැත්නම් ආවාසයක් නිවසක් නිකේතනයක් ඇති කර ගැනීම ඥාන සම්ප්‍රයුක්ත උතුම් කටයුත්තක් හැටියට අපට සලකා ගන්නට පුළුවන්. දැන් මේ නිවස නිසා මොනතරම් පින්කම් කෙරෙනවද ආගන්තුක සත්කාර කෙරෙනවා නොයෙක් ජන ඇවිල්ලා භාවනා කරමින් විවේක ගන්නවා මාත්මීලක් වරින් වර ඇවිල්ලා ඒ විදිහ ආගමික කටයුතුනේදී කාර්යයේ කාලය සම්පූර්ණ කර ගන්නවා. ඒ නිසා මහා පුණ්‍ය ආයතනයක් බාට පමුණවා ගන්න යෙදුනා කියලා සතුටු වන්නට පුළුවන්. ඉතින් ඒ අනුව සතුටු වෙන අතර මේ සෑම කුසලයකින් අපි බලාපොරොත්තු වන්නේ සක්දෙව් රජ වෙන්න නෙමෙයි බමලෝ යන්න නෙමෙයි සක්විති රජ වෙන්න නෙමෙයි ඒවා අනන්ත ජාතිවල අපි වින්දනය කරලා තියෙනවා. අපේ සෑම කුසලයකම පරමාර්ථය සදාකාලික සාන්ත අමා මහ නිවනයි. ඒ නිවනට යන ගමන් මඟ තමයි මේ අපේ පහදා ගන්නෙ. මේ වාගේ පින්කම් කරමින් අපේ නිවන් මඟ සුවසේයා ගැනීමට ගමන් වේදන් අපි සූදානම් කරගත්ත වෙනවා. එනිසා මේ ජීවිතයත් නිරුපද්‍රවතව පවත්වා ගැනීමට නින් ඉදිරියට නිවන දක්වා යන ගමන සුවසේයා ගැනීමට හේතු වෙන කුසල නිධානයන් පුණ්‍ය නිධානයන් අද මේ දවසෙත් ආරම්භ කරන්න යෙදුණා. එනිසා මේ වර්ෂයේ පුරාම අතරක් නැර අර වගේ දාන සීල භාවනාදී කුසල් පුරා ගනිමින් මේ වර්ෂයේ පුරාම නිවන් මඟට අවතීනව කටයුතු කරගන්නට ආශිර්වාදයක් වේවා. දැන් අද දවසේ මේ සිදු කරගන්නා ලද දානමයේ සංඝෝපස්ථාන කුසලයක් සීලමයේ භාවනාමේ කුසලයක් වක්තිනිමෙත්මයේ කුසලයක් මේ පරිස්පාන පූජාදී කුසලයක් ආගන්තුක සංග්‍රහාදී කුසලයක් මේ සියල්ලම පාරමිතා බාටපත් වේවා. මේ කුසලානුභාවයෙන් අදාපි මේ සැනසීමෙන් නිවන් මඟ යන බුදු සසුන නොනැසී නොපිරි අඳුරු නොවී අතුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාදීප ධරණී තලයේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. මේ නා වූ ආරණ්‍ය සේනාසන වාසී සීලෝම බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට නිරූපද්‍රතව ධර්මඥාන භාවනාඥාන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීමට අපි මේ කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරමු. ශාසන ගාර්ධාරේ සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේද සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් බුදු සසුනේ චිරස්ථිතේ සලසමින් සදාම් ආලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවරු බන්ධු මිත්‍රාදීන්ට විශේෂයෙන් එච්.ජී.ආර්. රත්න මහත්මයාණන් ප්‍රදාන සහෝදර සහෝදරී පිරිසගේ අභාව ප්‍රාප්ත මෞඛ්‍ය දෙදෙනා වහන්සේට පින්වත් චන්ද්‍රාර රත්න මැතිණිය ප්‍රදාන පවුලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය දෙදෙනා වහන්සේට චිත්‍රා කොස්වත්ත සහෝදරී තුමිය ජයන්ත කොස්වත්ත මහත්මිය අමිතාසෙන්වත් මහත්මියාදී ඒ ඥාති සෑම දෙනාටම එවගේ පින්වත් අනුරේස්සිරී අබේ ගුණවර්ධන මෙතුමාණන්ගේ පියාණන් වහන්සේටත් පින්වත් ගේස්මුණ රත්නේ මහත්මියගේ මව්පිය දෙදෙනා වහන්සේටත් එවගේ මේ මල්කා මහත්මියගේ දෙමව්පියන් හා අනිකුත් සහභාගී වූ හැමදෙනාගේම මේ පල්ලවගේ සීලම ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභේ අත්පත් වේවා. මෙපින් දෙලින් ඒ සෑම දිනාටද භවයක් ආශා සුගති සම්පත්ම සිද්ධෙමි. සුවසේ බෝධි සම්භාර මුදුන්පත්යේ පැතුව බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා ආශා කරුණාවෙන් පින් පමුණුවමු. එවාගෙම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වද මේ නා වූ යන ආරණ්‍ය සේනාසන ආදිවාසී වූද සම්යද්දෘෂ්ටික දිනරාජ මණ්ඩලයේ මේ උදාන කුසල සම්භාරයේ අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් අභිවෘද්ධියට පැමිණෙත්වා සතු බෝධි ඥාන වලින් ශාන්ත නිර්වාණ ධාතුව ලබත්වා ආශා මෛත්‍රියෙන් පින් පමුණුවමු. විශේෂයෙන් අද අනුරාධපුර බලා පිටත් වීම එන පින්වත් ප්‍රසීම ආත්මාණන් මේ මැතිණිය ඇතුළු දරු දෙපළ ඇතුළු සෑම දෙනාමත් මේ මහා අවස්ථාවට සම්බන්ධ වුණ ඒ දෙදෙනාගේ මෞපිය සතර දෙනාටත් මේ කුසලාන සංස බලයෙන් සුගති සම්පත්ම සිද්ධ වේ. සතු උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතාහිතමැද සෑම සත්නැටක් මෙම ස්ථානයේ සිට අවතගම් නගර ලංකාව දමදිවතල මේ සක්වල සීලු සක්වල දස දිසාවාසී සමස්ත ලෝක සත්‍ය
සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය බෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සඟරුවනට ආයුවන්න සැප බල ඥාන පිරිනමමින් පාරමී සීලසියෙන් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසල අනුභවයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ උසස් පින්කම් සංවිධානය කරගන්න පින්වත් යජී ආරණ්‍ය මහත්මයාණන් මේ චන්ද්‍ර ආරණ්‍ය මැතිණිය රාජි මමලා ගමගේ දියණිය රාජියම අසංක පුතණුවන් හා මනුබුරු දෙපළ බෑණුණුවන් ඇතුළු පවලේ සමටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් ඇතුළු පවලේ සමටත් පින්වත් අනුශ්‍රී අභේ ගුණවර්ධන මැතිතුමා ඒ මැතිණිය දරුවන් ඇතුළු සමටත් පින්වත් ගේස්තුන්ලාක්ෂ මහත්මිය ඇතුළු පවලේ සෑම දෙනාටත් එවාගේම පින්වත් ප්‍රසී මහත්මාණන් ඒ මැතිණිය දරු දෙපළ පවලේ සීල දෙනාටමත් එසේ මල්කා මහත්මියටත් අනිකුත් සහභාගී වූ සීලම දෙනාටමත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තර නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරසේ විහෙත විද්වංශනේ වේවා තබන තබන පීවරග්ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහගුණේ අසීමිත ආරක්ෂා පිහිට වේවා කජසොර සතුරු ගිනි ජල වාසි විස අවියා උදාදි විපත්ති වලකීවා කාය චිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ඝන දානේ යසී සුරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම් නීරණ සතර සංග්‍රහ වස්තුයෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දිනු වේවා සිතමිනි රුවණකින් කල්ප රුක්ෂයකින් භද්‍ර ගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරිතිරි ශාස්ත්‍රීක මේ සමෘද්ධිමත් වේවා හිංසත් සත්වර්ෂාදික කාලයක් අතරක් නෑරමේ බුදු සසුනේ දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට රත්නත්‍රයානුභාවයෙන්ම දීර්ඝාවස ලැබේවා සසල වසනාතු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මා ධර්ම ප්‍රතිපදාවේ තුව ත්‍රිහේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥාන සම්‍යක් දෘෂ්ටිය ඇතුව පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද හිත මිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය බෝධයෙන් බුදුකසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සනසේ පැමිණ වදාළ සදාකාලික ශාන්තාග්‍රාමමහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.